ශ්‍රද්ධාවන්ත පින්වතුනි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ ඊටාම් කලාතුරකින්. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය කෙනෙකුට අහන්න ලැබෙන්නේ ඊටාම් කලාතුරකින්. ඒ ධර්මයට කැමැත්තක් ඇති වෙන්නේ ඊටාම් කලාතුරකින්. ඒ ධර්මයේ කෙනෙකුට හොයන්න ඕනෑකමක් ඇති වෙන්නේ ලෝකේ කලාතුරකින් කෙනෙකුට. ඒ කලාතුරකින් ලැබෙන සියලු අවස්ථා අපට උදා වෙලා තියෙනවා. අපි එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ධර්මය හොයන්න උත්සාහ කරන්නට ඕන. ඒ ධර්මය ප්‍රායෝගිකව අත්දකින්නට උත්සාහ කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ ලෝක සත්වයන්ට. මේ ලෝක සත්වයන්ගේ ස්වභාවය සුඛ කාමානි භූතානි, සැපයටයි කැමති. මොනවා හෝ ක්‍රමයකින් මේ ලෝකයා සැපය හොයනවා. විවිධ අය විවිධ මට්ටමින් සැපය හොයනවා. විවිධ අය විවිධ දේවල් වලින් සතුටු වෙනවා. සමහර දිරිඳු කෙනෙක් කෑම ටිකක් ලැබුණාම ලොකු සතුටක් ලබනවා. ඊළඟට පුංචි ළමයෙක් වයසට එමිතෙමි සතුටක් ලබනවා. ඊළඟට ධනවත් කෙනෙකුට ලොකු සල්ලියක් ලැබුණාම සතුටක් ලැබෙනවා. ඊළඟට මොනවායි රූප සද්ද ගන්ධ රස පහස දීලා සතුටක් ලැබෙනවා. මේ විදිහට එක එක්කෙනාට අදාළ සතුට ලැබෙන්න අදාළ විදිහේ කරුණු ඉස්මතු වෙනවද, ඒ කරුණෙන් සතුට වෙනවා. ඒක තමයි ලෝකයේ ස්වභාවය. ලෝක සත්‍යයන්ගේ ස්වභාවය. ධර්මයක් හොයන කෙනෙක් ඒ සතුට වීම කියන කාරණාවේ අර්ථයක් නැහැ කියලා වටහාගෙන සත්‍යයක් හොයනවා. ධර්මයක් හොයන කෙනෙකුට ධර්මයේ සතුට වීමක් ඊළඟට ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් ඇහෙන්න ලැබෙන්නේ මේ වගේ ලෝක සත්‍යයන්ට. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා තමන්ගේ ලෝකයේ අධ්‍යක්ීම් ලබන තැනදී ඒ අධ්‍යක්ීම හැටියට ලබන්නේ ජීවිතයේ ස්වභාවය අධ්‍යක්ීමක් බවට පත් වෙන්නේ කරුණු පහක සිද්ධිය හැටියට. ඒ කරුණු පහ තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. හොඳට අපි හිතලා බැලුවොත් එහෙම අපි මොන විදියකට සතුටක් වින්දත් මොන විදියකට දුකක් වින්දත් මොන විදියකට ජීවත් වුණත් අපි අධ්‍යක්ෂින් ලෝකයේ කියලා කියන්නේ රූපයක්, ස්වરૂපයක්, විදියක්, හැඩයක් තමයි අපි අධ්‍යක්ෂින් ලෝකයේ කියන්නේ. අපි අධ්‍යක්ෂින් ලෝකයේ කියලා කියන්නේ විඳවීමක්. අපි අධ්‍යක්ෂින් ලෝකයේ කියලා කියන්නේ හඳුනා ගැනීමක්. අපි අධ්‍යක්ෂින් ලෝකයේ කියලා කියන්නේ ක්‍රියාකාරකම් ටික. අපේ අධ්‍යක්ෂින් ලෝකයේ කියලා කියන්නේ දැන ගැනීම. මේක තමයි අධ්‍යක්ෂින් ලෝකයේ කියලා කියන්නේ. ජීවත් වෙනවා කියලා කියන්නේ ඒක. අපි සතුටකටපත් වුණොත් ඒ සතුට කියන කාරණාව තුළ ඉඳලා තියෙන මොකද්ද? ස්වરૂපයක්. විඳීම, හඳුන ගැනීම, සකස් වීම, දැන ගැනීම. අපි දුකක් විඳිනවා නම් ඒ ඕනම කාරණාවක ඉඳින්නේ අන්නේ කරුණක්. එතකොට යම් කිසි කෙනෙක් අතීතයක් ආවර්ජනය කරනවා නම් ආවර්ජනය කරන්නේ රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංස්කාරයක්, විඥානයක්. හැබැයි මේක තේරුම් ගන්න බෑ ලේසියෙන් කෙනෙකුට. රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංස්කාරයක්, විඥානයක් තමයි අපි සිහි කරන්නේ කියලා අපේ අධ්‍යක්ෂින් ලෝකයේ කියලා කෙනෙකුට තේරුම් ගන්න ලේසියෙන් බෑ. කෙනෙකුට තියෙන්නේ ඇතුළතින් ආපු ආශ්‍රවයන්ගේ ස්වභාවයත් එක්ක මම ඉන්නවා, ලෝකේ තියෙනවා, ආධ්‍යාත්මයක් තියෙනවා, බාහිරක් තියෙනවා, මෙන්න මේ ද්වේතාවයක් එක්ක තමයි ලෝකයා ඉන්නේ. මම බාහිර දේ තුලින් වින්දනයක් ලබනවා, මම බාහිර දේ තුලින් සතුටක් ලබනවා. එතකොට මේ කාරණාව තුළ තියෙනවා යමක් තියෙනවා කියලා ගැනීම. යමක් ඒකාන්තයෙන් තියෙනවා.
මම ඉන්නවා කියලා ගැනීම. ඒ වගේම තමයි ඒ යමක් තුලින් පිහිටලා කටයුතු කරන්න පුළුවන් කියන ගැනීම. නිත්‍යයි, සැපයි, ආත්මයි කියලා පදනමක් තියෙනවා. හොඳට හිතලා බලන්න ඒක මෙහෙ තියෙන්නේ කියලා. ලෝකේ අපි ජීවත් වෙනකොට අපට තියෙන්නේ තියෙන රූපය මට පේනවා. තියෙන ශබ්දය මට ඇහෙනවා. තියෙන ගන්ධය මට දැනෙනවා. හැබැයි අපි තුල යම් කිසි විදියකින් ජීවිතේ හොයන්න ගත්තොත් අපි ලබන ඒ අත්දැකීම පේනවා කියන කාරණාවේදී, ඇහැට රූපයක් පේනවා කියන කාරණාවේදී අපි ලබන අත්දැකීම තමයි පෙනීම කියන එක. අපි ලබන අත්දැකීම, මේ පෙනීම කියන අත්දැකීම් ලෝකයේ යෙදලා තියෙන්නේ මොකක්ද කියලා හොයන්න පටන් ගත්තොත් අන්නේ පැන නැගීමේ කාරණාව හම්බ වෙනවා. රූපයක්, ස්වરૂපයක්, විදිහ, හැඩයක් හම්බලා තියෙනවා. විදවීමක් හම්බලා තියෙනවා. විදීමක්, හඳුන ගැනීමක් හම්බලා තියෙනවා. චේතනාවක් නැත්තම් ක්‍රියාකාරකමක් විතර තියෙන්නේ, දැන ගැනීමක් තියෙන්නේ. මේ මොනවාගෙන් හෝ එකක් තමයි ජීවිතේ සිද්ධිය කියන එදීම කියන තියෙන්නේ. ඔන්න ඔය ජීවිතයේ සිද්ධියට නැත්තම් ජීවිතේ මොනවා හරි ක්‍රියාකාරකමකට ඔය කරුණු පහයි තියෙන්නේ කියලා වටහා ගැනීමට නිකම් බෑ. ඒකට අවශ්‍යයි සිහියක්. ඒකට අවශ්‍යයි වීරියක්. ඒකට අවශ්‍යයි නුවණක්. සිහියක්, වීරියක්, නුවණක් කියන කාරණාව මේවා බුදුරජාන් වහන්සේගේ ධර්මයෙන් තොරවව ලෝකේ පවතිපු දේවල්. අරිය පරිේශන සූත්‍රයේ තුලදී පැහැදිලි වෙනවා බෝධිසත්වයෝ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා පුරුදු කරා කියලා. එතකොට සිහියක්, වීරියක්, නුවණක් එක වටහා ගන්න පුළුවන් මොකද්ද ජීවිතයේ යෙදීමක් කියලා කියන්නේ? ජීවිතයේ සිද්ධියක් කියලා කියන්නේ ස්වરૂපයක්. ජීවිතයේ සිද්ධියක් කියලා කියන්නේ විදීමක්. ජීවිතයේ සිද්ධියක් කියලා කියන්නේ හඳුන ගැනීම, ක්‍රියාකාරකම, දැන ගැනීම. මෙන්න මේ බව සිහියක්, වීරියක්, නුවණක් දියුණු කර ගන්නකොට වටහා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ කාරණාව ලෝකේ පැන නැගීම. මේ ලෝකේ පැන නැගීම කියන කාරණාවන් සිද්ධ වීමට සිහිය, නුවණ, වීරියක් ඇති වෙන්නට ඕනේ. ඒක දැක ගැනීමට ඊළඟට මේ ලෝකේ විමුක්තිකාමීන්ටත් ඔය විදිහට යම් නුවණක් ඇති වෙනවා. ලෝකය කියලා කියන්නේ රූප වේදනා නැත්නම් රූපී භවක ස්වභාවයක්. ලෝකය කියලා කියන්නේ රූප භවක ස්වභාවයක්. ඒ රූපී භවක ස්වභාවය එක තමයි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ ස්වરૂපයක. දැන් අපි නිකමට හිතලා බැලුවොත් යම් කිසි මට්ටමකින් සිහියක්, වීරයක්, නුවණක් දියුණු කරමින් අපට මේ ලෝකය කියලා කතා කරන අද්දකින් ලෝකය කියලා කතා කරන සියලු දේවල් හැඩයක්, විදියක්, ස්වરૂපයක් නෙමෙයි. හැඩයක්, විදියක්, ස්වરૂපයක්. ආකාරයක්. බුදුරජාණන් වහන්සේ ඒක මහානිධාන සූත්‍රයේ පෙන්නනවා. යෙහි ආකාරේ, යෙහි ලිංගේ, යෙහි නිමිතේ, යෙහි උද්දේශේ කියලා. ආකාර, ලිංග, නිමිති, උද්දේශේ කියන්නේ යම් ස්වરૂපයක්, යම් විදියක් පැන නැගීමක් තමයි ජීවිතය කියන්නේ. මෙන්න මෙතෙන්ද ජීවත් වෙන්න බැරි නිසා මොකද වෙන්නේ? අපට ඇහැට පේන රූපයක් තියෙනවා කියලා ගන්න. ඇහැට පේන ලෝකේ වස්තු තියෙනවා කියලා ගන්න. කනට ඇහෙන ලෝකේ වස්තු තියෙනවා කියලා ගන්න. මෙන්න මේකත් එක්ක ලෝකේ ප්‍රවත්මක් ඇති වෙනවා. ඊළඟට තමයි දැන් මේ රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංස්කාරයක්, විඤ්ඤාණ නැත්තම් විමුක්තිකාම සමාජය තුලදී හම්බ වෙනවා. මේ ලෝකය කියන්නේ ස්වરૂපයක් කියලා. ලෝකය කියන්නේ විදිහක්, හැඩයක්, ස්වરૂපයක්. මෙන්න මේ ස්වરૂපයක් කියන කාරණාව අයින් කරන්න, එහි වැරද්ද දැකලා ඒ අයින් කරන්න දඟලනවා. ස්වરૂපයක් කියන කාරණාවත් ඉස්මතු වෙලා ආවේ ඒ සිද්ධියට මමත්වයක් එකමයි.
එකෙන ස්වરૂපයක් කියන විග්‍රහයක් ඇවිල්ලා තියෙනවා. ඒ ස්වરૂපය කියන විග්‍රහය වැරදි නම් ස්වરૂපේ නැති භවයේ විග්‍රහයක් කියන්නේ නැහැ. අන්න ඒක තමයි ලෝකයේ තුල ලබන්න පුළුවන් විමුක්තිය. ලෝකයේ තුල විමුක්තියක් ලබනවා අරූප හැටියට. රූපේ ඉක්මවලා